අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 26ක් රාජ්‍ය අමාත්‍යවරුන් 39ක් ජනපති ඉදිරියේ දියුරුම් දෙයි ආරක්ෂක ජනපතිට අගමැතිට අමාත්‍යංශ 3ක් ජනමාධ්‍ය කෙහෙලියට හිටපු ඇමතිවරුන් 8ක් ඇතුළු ප්‍රබලයින් 11 දෙනෙකුට ඇමතිකම් නොලැබෙයි. හිටපු ජනපති මෛත්‍රී ඇමතිකමක් බහර නොගනී. නවකින් 11 දෙනෙකුට රාජ්‍ය සහ කැබිනට් අමාත්‍ය ධුර. ජාතික ජනබලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුරයට ආචාර්ය හරිණි. සමගි ජනබලවේගය එජාපේ සහ අපේ ජනබල පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර තවමත් අවුලක. කුරුණෑගල නගරාධිපති අතුළු 5 දෙනාගේ වරින්තු ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචන අධිකරණයෙන් දැනුම් දීමක්. ඉන්දියාවේ සිට කහගෙන ආ තවත් සිව් දෙනෙකු කිලෝ 6300ක් සමග අත්අඩංගුවට. වෙනිවැල් ගැටි කිලෝ 1200ක් පිටිගලින්. ප්‍රථමයෙන් දේශීය පුවත්. පසුගිය පස්වනදා පැවති මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද සුබ මොහොතින් දිවුරුම් දුන්නා. ඒ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මගුල් මඩුවේදී. නවවන පාර්ලිමේන්තුවේ කැබිනට් අමාත්‍යංශ 28ක් සඳහා නව කැබිනට් අමාත්‍යවරු 26 දෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එළ රජ දවසේ පැවති සම්ප්‍රදායන් සහ විධික්‍රම පිළිබඳව ජන මනස ගින යමින් වත්මන් රජයේ නව කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීමේ උත්සවය අද සූදානම් කර තිබුණේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව පරිශ්‍රයේ පිහිටි මගුල් මඩුවේදී. ඒ අනුව පසුගිය පස්වනදා පැවති මහ මැතිවරණින් අති විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් තෝරාපත් කරගන්නා ලද නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු මෙලෙස දිවුරුම් දෙනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහයම මැතිනිය උත්සව සභාව වෙත සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුවයි උත්සව සභාවේ කටයුතු ආරම්භ කෙරුණේ. ප්‍රථමයෙන් ජාතික ගීය ගායනා කිරීම සිදු වූ අතරින් අනතුරුව පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවනු ලැබුවා. නව රජයේ මැති ඇමතිතුරුන් ඇතුළු පිරිසට සිත්පතා ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ සහ පිරිත් සජ්ජායනා කිරීම ඉන් අනතුරුව සිදු වුණා. සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා නව ව්‍යවස්ථා සංශෝධනය අනුව කැබිනට් අමාත්‍යවරුන් සීමාවන අතර ඒ අනුව දිවුරුම් දෙනු ලැබුවේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙකු පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරන බව මුදල් බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නාගරික සංවර්ධන හා නිවාස කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍ර අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නා. නව රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කෙහෙලිය රමුක්කැල්ල මහතා දිවුරුම් දෙනු ලැබුවා. විදේශ කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නේ දිනේෂ් ගුණවර්ධන මහතායි. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන කැබිනට් අමාත්‍යවරයා ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දිවුරුම් දීම ඉන් අනතුරුව සිදු වුණා. අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා ලෙස මහාචාර්ය ජීල් පීරිස් මහතා දිවුරුම් දුන්නා. නව රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මියයි. කම්කරු කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නේ නිමල් සිරිපාලද සිල්වා මහතායි. සිබි රත්නායක මහතා වනජීවී හා වන සංරක්ෂණ කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. චමල් රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේ වාරිමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙසයි. ඩග්ලස් දේවානන්දා මහතා දීවර කැබිනට් අමාත්‍යවරයා ලෙස අද දින දිවුරුම් දුන්නා. ඩලස් අලහප්පෙරුම් මහතා විදුලි බල කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ. මහාමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දෙනු ලැබුවා. ප්‍රවාහන කැබිනට් අමාත්‍යවරයා ගාමිණී ලොකුගේ මහතායි.
වෙළඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ බන්දුල ගුණවර්ධන මහතායි. විමල් වීරවංශ මහතා නව රජයේ කර්මාන්ත කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ජල සම්පාදන කැබිනට් අමාත්‍යවරයා ලෙස වාසුදේව නානක්කාර මහතා දියුරුම් දුන්න අතර බල ශක්ති කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නේ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතායි. මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂි කර්ම කැබිනට් අමාත්‍යවරයායි. වැවිලි කැබිනට් අමාත්‍යවරයා ලෙස රමේෂ් පතිරුණ මහතා දියුරුම් දුන්නා. ප්‍රසන්න රණතුංග මහතා සංචාරක කැබිනට් අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. රෝහිත අබේගුණවර්ධන මහතා දියුරුම් දුන්නේ වරාය හා නාවික කැබිනට් අමාත්‍යවරයා ලෙසයි. තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍යවරයා නාමල් රාජපක්ෂ මහතායි. අමාත්‍යවරුන් දියුරුම් දීමේ අවසානයේ සනිටුවන් උනේ අධිකරණ කැබිනට් අමාත්‍යවරයා ලෙස අලි සබ්‍රි මහතා දියුරුම් දීමත් සමගයි. මෙතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ නව රජයේ රාජ්‍ය අමාත්‍යංශ 39ක් සඳහා අමාත්‍යවරු පත් කිරීම සහ දියුරුම් දීම සිදු වුණා. ऐतिहासिक महानूर दलदा मालिका परिश्रय पेहिटी मगुल मडुवेदी जनाधिपति गोठाबे राजपक्ष महतायदिरे राज्य अमाते वरुण तीस नव दिनको दिवरुम दीम अदपेरवरुवे सिदुवुना चमल राजपक्ष महता अभ्यंतर आरक्षक स्वदेश कटियुदु सह आपदा कलमणाकरण राज्य अमाते वरे अलिस दिवरुम दुन्ना प्रियांकरो जयरत्न महता दिवरुम देनु लबुए विदेश रेकिया प्रवर्धन सह वेलंदपोल विविधांग करनु राज्य अमात्यवरे आलेसाई दुमिंद दिसानायक महता सूर्य बल सुलंग हा विदुली जनन व्यापृति संवर्धन राज्य अमात्यवरे आलेस दिवरुम दुन्ना दयासिरी जयशेखर महता दिवरुम दुन्ने बातिक अत्यांत्र रेदिहा देशीय एंगलुम निष्पादन राज्य अमात्यवरे आलेसाई लसंतालगे वन्न महता समूपाकार सेवा अलवि संवर्धन सह पारिभोगिक आरक्षण राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना सुदर्शनी प्रणांद पुल्ले महात्मिय बंधनागार प्रतिसंस्करण सह सिरकरवन पुनरुत्थापने पिलिबंदव राज्य अमात्यवरय लेस दिवरुम दुन्ना අරුන්දික ප්‍රනාන්දු මහතා දියුරුම් දුන්නේ පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය සහ ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. නිමල්ලන්සා මහතා ග්‍රාමීය මාර්ග සහ අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. ජයන්ත සමරවීර මහතා දියුරුම් දුන්නේ ගුදම් පහසුකම් බහාලු මංගන වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. රොෂාන් රණසිංහ මහතා දියුරුම් දුන්නේ ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන පිළිබඳ कनक हेरत महता समागम वतु प्रतिसंस्करण तेवतु आश्रित भोग वगा ते कर्मांत शाला नवीकरण हा ते अपनायन प्रवर्धन राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना विदुर विक्रमनायक महता दिवरुम दुन्ने जातिक उरुम प्रासांग कला हा ग्रामीय कला शिल्पी प्रवर्धन कटेतु राज्य अमात्यवरया लेसाई जानक वक्कुम्र महता उक बडेरिंगु कजु गम्मिरिस कुरुंदु खराबुनेटी बुलत्तेतुलु कुडा वेविली भोग वगा संवर्धन आश्रित कर्मांत हा अपनायन राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना विजित बेरुगोड महता दहम पासल भिक्षु अध्यापन पिरिवेन हा बौद्ध विश्वविद्यालय राज्य अमात्यवरया लेसई दिवरुम दुन्ने दहम पासल भिक्षु अध्यापन पिरिवेन हा बौद्ध विश्वविद्यालय शेहान सेम सिंह महता दिवरुम दुन्ने समृद्धि गृह आर्थिक शुद्र मूल्य स्वयं रक्या व्यापार संवर्धन सह ऊन उपयोजन राज्य संपत् संवर्धन राज्य अमात्यवरया लेसाई समृद्धि गृह आर्थिक शुद्र मूल्य स्वयं रक्या मोहन सिल्वा महता पोहर निष्पादन सह सपयुम रासायनिक पोहर हा कृमिनाशक भावित नियामन राज्य अमात्यवरया लेस दिवरुम देनु लबुआ पोहर निष्पादन हा सपयुम रासायनिक पोहरहा कृमिनाशक भावित नियामन राज्य अमात्यवरया एमेन्म लुहान रत्वत्ते महता मेनिक खास स्वर्णाभरण आश्रित कर्मांत राज्य अमात्यवरया लेस दिवरुम दुन्ना दिलुम ममनुगम महता दिवरुम देनु लबुवे वाहन नियामनय बस रथ प्रवाहन सेवा सह दुम्रिय मेदिरिहा मोटर रथ कर्मांत राज्य अमात्यवरया लेसई
ගෞරව දිලුම් අමුණුගම අවර්ගල් විමල වීර දිසානායක මහතා වනජීවී රැකවරණ අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දෙනු ලැබුවේ තාරක බාලසූරිය මහතා කලාපීය සහයෝගිතා කටයුතු පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා ඉන්දික නුරුද්ද මහතා දියුරුම් දෙනු ලැබුවේ ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි ගරු ඉන්දික අනුරුද්ද මැතිතුමා කංචන විජේසේකර මහතා විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම දිවිවර වරාය සංවර්ධන බහුදින දිවිවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා සනත් නිශාන්ත මහතා දියුරුම් දුන්නේ ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි සිරිපාල ගම්ලත් මහතා මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා සරත් වීරසේකර මහතා පළාත් සභා සහ පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දුන්නේ පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ගරු සරත් වීරසේකර මැතිතුමා අනුරාධ ජයරත්න මහතා ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශය සහ වාරි මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා සදාසිවම් වියලේන්ද්‍රන් මහතා දේරුම් දෙනු ලැබුවේ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා දරු සදාසිවම් ව්‍යාලේන්ද්‍රන් මැතිතුමා තේනුක විධානගමගේ මහතා ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දේරුම් දුන්නා. සිසිර ජයකොඩි මහතා දේශීය වෙදකම ප්‍රවර්ධනය ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධනය සහ ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. පියල් නිශාන්ත මහතා කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දෙනු ලැබුවේ. ප්‍රසන්න රණවීර මහතා දියුරුම් දෙනු ලැබුවේ වේවැල් පිත්තල මැටි ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. ඩීවී චානක මහතා ගුවන් සේවා සහ අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දියුරුම් දෙනු ලැබුවේ. ඩීබී හේරත් මහතා පශු සම්පත් ගොවිපොළ ප්‍රවර්ධන හා කිරිහා බිත්තරාශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. ශාශීන්ද්‍ර රාජපක්ෂ මහතා දියුරුම් දෙනු ලැබුවේ වීහා ධාන්‍ය කාබනික ආහාර එළවලු පළතුරු මිරිස් ලුණු හා අරදාපල් වගා ප්‍රවර්ධන බීජ නිෂ්පාදන සහ උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි නාලක ගොඩහෙවා මහතා නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා ගරු නාලක ගොඩහෙවා මැතිතුමා ජීවන් තොණ්ඩමන් මහතා දියුරුම් දෙනු ලැබුවේ වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ගරු ජීවන් තොණ්ඩමන් මැතිතුමා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දෙනු ලැබුවා. මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා සීතා අරඹේපොළ මහත්මිය දියුරුම් දුන්නේ නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පරිශන සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යවරිය ලෙසයි. අග පදවිය ඉක්ින්ටර් ගෞරව සීතා අරඹේපොළ අවර්ගල් මහාචාර්ය චන්න ජයසුමන මහතා දියුරුම් දුන්නේ ඖෂධ නිෂ්පාදන සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. දනිය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ගරු චන්න ජයසුමන මැතිතුමා. මේට සමගාමීව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් 23 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු වුණා. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් 23 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද අද පෙරවරුවේ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුරතින් සිදු වුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ප්‍රදීප් උඳුගොඩ මහතාත්, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස සහන් ප්‍රදීප් මහතා, කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස සංජීව එදිරිමන්න මහතා, මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ලෙස වසන්ත යාපා මහතා, මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස එස්.බී. දිසානායක මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස සම්පත් අතුකෝරාල, මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස නිපුණ රණවක, හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස උපුල් ගලප්පති, යාපනේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස අංගජන් රාමනාදන් මෙන්ම කිලනොච්චේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ
සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන් පත් කරනු ලැබුවා. එමෙන්ම වවුනියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස කේ දිලීපන් මහතා, මන්නාරම සහ මුලතිව් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස කේ කාදර් මස්තාන් මහතා, අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ඩී වීරසිංහ, ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස කපිල අතුකොරාල, කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස ගුණපාල රත්නසේකර, පුත්තලම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස අශෝක ප්‍රියන්ත, අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස එච් නන්දසේන, පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස අමරකීර්ති අතුකොරාල, බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස සුදර්ශන දෙනිපිටිය, මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස කුමාරසිරි රත්නායක, රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරයා ලෙස අකිල එල්ලාවල සහ කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිනිය ලෙස රාජිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබුවා. कैबिनेट सह राज्य अमाति दुरगल दिवरुंदी में अनतुरुव जनाधिपति वरया सह अग्रामाति वरया प्रमुख वेति अमति वरुण श्री दलता मालिका वेंदुपुदागिन आशीर्वाद लबागत्ता अभिनव कैबिनेट सह राज्य अमाति वरुण जनाधिपति गोटाबे राजपक्ष महता इदिरे दिवरुंदी में अनतुरुव जनाधिपति वरया सह अग्रामाति वरया प्रमुख नव अमाति मंडलय दलता समिदुन वेंदुपुदागिनीम संदहा पेमिनिया इन अनुत्रुव संप्रदानुकूल लेस सिदुकनु लबन जनाधिपति वर्या अग्रामाति वर्या तुलु नव कैबिनेट मंडले समूह छायारूपे कट पेनी सिटिया ए दलदा मालिकाव परिसरे पत्तिरिप्पु इदिरिपिटिदी इन अनुत्रुव नव कैबिनेट सह राज्य अमाति वरुण मेलेस माध्यवित अदहास पलकला अपिट वगकीमक भारत देल तीन रटे जनता जनाधिपतिमागे साम अवस्था मगे ओबगे युतकम इष्ट करन्न अपि अपे युतकम इष्ट करन्न अंकेला ए युतकम इष्ट करीमे भार दूर कार्यभारय सह अभियोगय अपर तीनवा हेट दवसे इंदन वेड आरंभ करन्न वेनवा जनतावगे बलापुरुत्तु हस उसट जनताव बलापुरुत्तु अतिशय बलापुरुत्तु त्यागन अपिट मे बलय लबल देल तीन निसा ए बलापुरुत्तु इष्ट करीमे वगकीम सह युतकम अपे तिबेनवा वालचीन कडदासी कम्मले वेड पटन गत्त वगेम अंबिलिपिटी कडदासी कम्मलत संपूर्ण रज आयतनयक हेटियट वेड आरंभ करन्न बलापुरुत्तु वेनवा ए वगेम मिनिरान खनिज वैली मे वगे वै अगे एकतु किरीमे कर्मांत मे रटे अतुले पटन गन्न सलसुम सकस कल्ल तीनवा ए वगेम देशीय कर्मांत करुवंट मुहुणु देन्न वेला तिबेन गटलु विसंदीम संदहा जनाधिपति कार्य साधन बलकाय पिहिटेउ ए हरहा उनगे गटलु विसंदल देन्नत अनिवार्यं कटयुतु करनवा ගෝඨාභය ජනාධිපතිතුමා විසින් මේ රටට ඉදිරිපත් කරපු සෞභාග්‍යයේ දැක්ම ඒ ඉදිරි ගමනට ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ ප්‍රධානම අමාත්‍යාංශයක් වරාය හා නාවික අමාත්‍යාංශය. මොකද හේතුව අපි ජීවත් වෙන්නේ දිවයිනක. ඒ බාර දීපු වගකීම හරියාකාරව රටේ ජනතාව වෙනුවෙන් මගේ යුතුකම් වගකීම හරියටම ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් අද රටේ ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ බෝවන රෝගත් ඒ වගේම බෝ නොවන රෝග මේ රටේ ජනතාවට විශාල වශයෙන් තියෙනවා. ඒ නිසා අපි විශාල නැඹුරුවක් දක්වන්නට ඕනි රටේ ජනතාවගේ ආහාර රටාව, රටේ ජනතාවගේ නිවැරදි සෞඛ්‍ය පුරුදු එවැනි දේවල් වලට ජනතාව නිවැරදි තත්ත්වයකට යොමු කරවමින් මේ රටේ ජනතාවගේ ජීවිත නිරෝගීවත් පරපුරක් බිහි කරන්න අපි ඉලක්කගත වැඩපිළිවෙලකට යනවා. රැකී ආරක්ෂා එන අවුරුදු 2-3 ඇතුළත වර්ධනය වෙනවා. ඒතකොට ඒ ඒවා සඳහා අවශ්‍ය හැකියාවන් නිපුණතාවයන් වර්ධනය කිරීම තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රධාන වගකීම වන්නේ. නීතිඥවරයෙක් වශයෙන් අවුරුදු 25ක කාලයක්ම කටයුතු කරලා තිනෝ ඒ පළපුරුද්ද හැකියාව හා ගොඩනගාගත් සම්බන්ධතාකම් මත අපිට අධිකරණ ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් යල්පැන ගිය නීති වෙනස් කරලා රටට අවශ්‍ය නව නීති සම්පාදනය කරලා සේවයක් කරන්න පුළුවන් මේ. මගේ සංචාරක අමාත්‍යාංශය මට ගිය පාර තිබුණේ තේකමයි කිසිම තනතුරක් බලාගෙන දේශපාලනය කරපු කෙනෙක් නෙමෙයි. ඉතින් ලැබෙන ඕනම තනතුරකින් මට ජනතා සේවය කරන්න පුළුවන්. පැත්තටම ලංකා පුරාම වාරි මාර්ග ශේෂ්ත්‍රයේ සාල වැඩ කොටසක් කරන්න පුළුවන්. ඒ වගේම ග්‍රාමීය වැව් මෙවර වාරි මාර්ග අමාත්‍යාංශයට තමයි ලැබිලා තියෙන්නේ. ඒක නිසා ලොකු ජලය අවශ්‍ය කරන सौभाग्य
කටයුතු කරනවා මම හිතන හැම විෂයකම අපි රජයක් හැටියට ගත්තත් ඒ වගේම රට හැටියට ගත්තත් විශාල වැඩ කොටසක් මම හිතන්නේ සියලු දෙනාට පැවරෙනවා ඒ නිසා ගරු ගෝඨාභය ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තියලා රටේ ජනතාව මේ ජයග්‍රහණය ලබා දුන්නේ ඒ නිසා ඒ වෙනුවෙන් මම හිතනවා අපි සියලු දෙනාට අද ඉඳලා කැබිනට් වේවා රාජ්‍ය වේවා අපි සියලු දෙනාට සුවිශේෂී වගකීමක් මේ තුල පැවරෙනවා කියලා විශ්වාස කරන්නේ විශේෂයෙන් පරිසර හිතකාමී සහ ජනතාවට පහසු කර ප්‍රවාහන සේවයක් අපි සපයන්න කටයුතු කරනවා ඒ වගේම විශේෂයෙන් මෝටර රථ ලංකාවේ නිෂ්පාදනය කරන්නත් මේ වෙනකොට ඒ ආයතනයකුත් අපිට ඒක රාශි කළ තියෙනවා ඉතින් මේවා කඩිනමින් අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව අමාත්‍ය මණ්ඩලය මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම නව අමාත්‍ය මණ්ඩලය ප්‍රථමයෙන් මල්වතු මහා විහාරයට පැමිණියා මල්වතු මහා විහාරයට පැමිණි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා අපේ අතිගරු ජනාධිපතිතුමන් ගරු අග්‍රාමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලයේ සහ විවිධ වගකීම් භාරගත් රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ අනෙකුත් සෑම දෙනාම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දිව්‍යාංගයේ පිහිටෙන් අසිරිමත් දරදා සමිඳු ආශිර්වාදයෙන් ඉදිරි කාලවකවානුවන් තුළ ශ්‍රී ලංකා දීපයේ නිසාම අර්ථවත් පාලනයක් සිද්ධ කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවය ලැබේවායි කියන ආශංසනය මුලින්ම සිද්ධ කරන්නට කැමැතියි. ඉන්නතර ත්‍රිවිධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩල සමාජිකයන් අස්ගිරි මහ විහාරයේ වෙත පැමිණියා. අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාකුඩ ශ්‍රී ඥානරත්න මහනා හිමියන් බැහැදුට පිරිස අස්ගිරි පාර්ශ්වයේ මහ සංඝරත්නයන් ආශිර්වාද ලබා ගත්තා. යම්පි බුද්ධං කරණං ගච්ඡාමි කඥාත්තුමා කිසිවෙක් විවේචනය නොකර තමන්ට පැවරුණු කාර්යභාරය මා විපුරුම උත්සාහයෙන් සිදු කර දෙමින් මුද පූර්වාදර්ශයක් දෙන කාල පරිච්ඡේදයක් මේ සමෘද්ධිවත් රටක් කරා ගොඩනගන්න බුදුමල්ලාට ශක්තිය ධෛර්යය වීර්යය ප්‍රඥාව ලැබේවා නව කැබිනට් මණ්ඩලය දියුරුම් දීමත් සමග ජනතාව සිය සතුට සැමරුවේ මේ ආකාරයෙන් නව අමාත්‍ය මණ්ඩලය දියුරුම් දීමෙන් අනතුරුව විවිධ ප්‍රදේශවල ජය සමරුම් සංවිධානය කර තිබුණේ මේ ආකාරයෙන් ඉදිරියේදී අවුරුදු පහ තියෙන වැඩ කරන්න ජනතාව මේ තරම් ලොකු බලයක් ලබා දුන්නේ මේ ආණ්ඩුවට වැඩ කරගෙන යන්න දැන් තියෙන්නේ මැති ඇමතිවරුන්ට වැඩ පෙන්නන එක පොදුජන පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අද දින දියුරුම් දෙති පක්ෂයේ හිටපු අමාත්‍යවරුන්ට සහ ප්‍රබලින් රසකට අමාත්‍ය දුර හිමි නොවූ අතර නවකීන් පිරිසකට අමාත්‍ය දුර හිමිවීම කැපී පෙනුණා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයේ නව අමාත්‍ය මණ්ඩලයේ හිටපු අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු ප්‍රබලින් රසකගේ නම් ඇතුළත් වන්නේ නැහැ
එනුව එස්බී දිසානායක සුසිල් ප්‍රේමජයන්ත් අනුර ප්‍රියදර්ශන යාපා රංජිත් සියමලාපිටිය මහින්ද යාපා අබේවර්ධන ජොන් සිනිවිරත්න ඩිලන් පෙරේරා චන්දිම වීරක්කොඩි ඩබ්ලිව් ඩීජේ සිනිවිරත්න විජේදාස රාජපක්ෂ යන මහත්වරුන්ට මෙවර කැබිනට් අමාත්‍ය ධුර හිමි වී නැහැ. එමින්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද කැබිනට් අමාත්‍ය ධුරයක් බාරගෙන නොමැති බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ. විශේෂත්වය වන්නේ මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන ජේෂ්ඨ මන්ත්‍රීවරුන් සහ හිටපු අමාත්‍යවරුන්ට එලෙස කැබිනට් අමාත්‍ය ධුර අහිමි වෙද්දී නවකී 11 දෙනෙකුට කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර හිමි වීමයි. ඒ අනුව ආචාර්ය නාලක ගොඩහේවා, රියත් මිරල් සරත් වීරසේකර, විශේෂ සචිව වෛද්‍ය සීතා අරඹපොළ, ජනාධිපති නීති චාලි සබ්රි, නාමල් රාජපක්ෂ, ජීවන් තොණ්ඩමන්, ඩීවී චානක, ශෂින්ද්‍ර රාජපක්ෂ, ප්‍රසන්න රණවීර සහ අජිත් නිවාඩ් කබ්‍රාල් යන මහතුරුන්ට මෙලෙස නවරජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර හිමිව තිබෙනවා. සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ විහාරස්ථාන කිහිපයකට ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද මට්ටක්කුලිය කාකදූපත බෝධිරාජාරාම විහාරස්ථානයේ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. අෂ්ටපලරුව බෝධීන් වහන්සේලාගේ දෙතිස් පලරුව බෝධීන් වහන්සේලාගේ අනුභවයෙන් ඔබතුමන්ට නිදුක් නිරෝගී භව චිරජීවනි දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියලා අපි ආශිංසනය කරනවා. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා පැමිණියේ ෆර්කියුෂන් පාර බෝධිරාජාරාම විහාරස්ථානයේ වෙතයි. දෙදහස් විස්ස මහමැතිවරණය අවසන් වුවද මේ වන විටත් ඇතැම් දේශපාලන පක්ෂ සිය ජාතික ලැස්තු මන්ත්‍රී ධුරයන් නම් කිරීමට අසමත් වී තිබෙනවා. පසුගිය පසුවනදා පැවති දෙදහස් විස්ස මහමැතිවරණයෙන් අනතුරුව මේ වන විට ජාතික ලැස්තු මන්ත්‍රී ධුර පිළිබඳව ඇතැම් පක්ෂ තුළ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කරගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සිය ජාතික ලැස්තු මන්ත්‍රී ධුර 17 සඳහා මන්ත්‍රීවරුන් නම් කරමින් මැතිවරණ කොමිසමට ලේඛනය බාර දුන්නා. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉලංගේ තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගේ තමිල් කොංග්‍රසය සිය පක්ෂවල ජාතික ලැස්තු මන්ත්‍රී ධුර සඳහා නම් කර ඇති නියෝජිතින්ගේ නම් මේ වන විට මැතිවරණ කොමිසම සින් ගැසට් කර තිබෙනවා. කෙසේ වෙතත් ප්‍රධාන දේශපාලන ප්‍රවාහය තුල සිටින පක්ෂවන සමගි ජනබලවේගයේ සහ එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැස්තු මන්ත්‍රී ධුරයන් නම් කිරීමට නොහැකිව අර්බුදකාරී තත්වයකට මුහුණ පා සිටිනවා. මහමැතිවරණයෙන් දිනාගත් ආසන දෙකට අමතරව ජාතික ලැස්තුවෙන් එක් මන්ත්‍රී ආසනයක් හිමි වූ ජාතික ජනබලවේගය අද සිය ජාතික ලැස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරි මහත්මිය නම් කළා. එම තීරණය පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දෙන බවයි ජාතික ජනබලවේගය ප්‍රකාශ කළේ. සමගි ජනබලවේගයට මෙවර මහමැති ජයවර්ධන ප්‍රියන්ත කාර්යපිරම යන මහත්වරුන් කෙසේ වෙතත් සමගි ජනබලවේගය ජාතික ලැයිස්තුවේ මෙම ප්‍රමුඛතාවයට මූලිකත්වය ලබා දෙන්නේද නැතිනම් වෙනත් එකඟතාවයන් මත සිය මන්ත්‍රී ධුර ලබා දෙන්නේද යන පිළිබඳව නිල ප්‍රකාශයක් සිදු කර නැහැ. ඒ අතරතුර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයට සම්බන්ධ සුළු පක්ෂ නියෝජිතින් අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. එහිදී සුළු පක්ෂ නියෝජිතින් ප්‍රකාශ කර ඇත්තේ තම පක්ෂවලට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අවශ්‍ය නොවන බවයි. එක්සත් ජාතික පක්ෂයට මෙවර මහමැතිවරණයෙන් කිසිදු ආසනයක් හිමි නොවූ අතර එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වනවා. එම මන්ත්‍රී ධුරය සඳහා ඉදිරිපත් කරන මන්ත්‍රීවරයා පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගැනීමට එජාපය අසමත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අවස්ථා කිහිපයකදී සිරිකොත පක්ෂ මූලස්ථානයටද ඔවුන් රැස් වුණා. මෙවර මහමැතිවරණයට තරඟ කළ අපේ ජනබල පක්ෂයටද සිය ජාතික ලැස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට මෙතෙක් හැකි වී නැහැ. සමගි ජනබලවේගයේ ප්‍රධාන පාර්ශවයක් ලෙස කටයුතු කිරීමේදී ජාතික ලැස්තු මන්ත්‍රී ධුරයන් හිමි කර ගැනීම සම්බන්ධයෙන් අර්බුදයක් ඇති කර නොගන්නා බව එම පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මනෝ ගණේෂන් මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. සමගි ජනබලවේගයේ සංධානය තුළ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ඍජු නැගත්තේ පවතින කණ්ඩායමට පසුව ලොකුම පක්ෂය අපේ පක්ෂය තමයි. අපේ සන්ධානයේ නමින් දමිලක නම තිබුණා වුණාට අපේ ශ්‍රී ලාංකික දෙමළ බස කතාව නොවන අනිත් සිංහල සහ මුස්ලිම් ජනතාව ඡන්දේ පාවිච්චි කරලා තිනවා. ඒක සතුටෙන් මතර කියන්න ඕන. අපි ජාතික ශ්‍රී ලාංකික
जनता සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට වැඩ කරන්න අපි සූදානම් ඉන්න බව අපි මේ අවස්ථාව කියන්න කැමතියි 1977 ඉඳලා නෝරෙලිය දිස්ත්‍රික්කයකට දෙමළ එක්කෙනෙක් කැබිනට් අමතිවරේ හැටියට පත් වෙලා තිනවා මේ වාරය ඒක නැති වෙලා තිනවා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ පිළිබඳව සාකච්ඡා කිරීමට අද එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේදී රැස් වුණා අද දිනේද නායකත්වයේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ මේ අතර පක්ෂ සමාජිකයන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවඩක් කොළඹ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී තවත් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා වසර 25කට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ සිටි රනිල් වික්‍රමසිංහ මහතා එජෝප පක්ෂ නායකත්වයෙන් නිවත් වීමට තීරණය කිරීමත් සමග මේ ළඟට එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වන පුද්ගලයා කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අදහස් රැසක් යෝජනා වී තිබුණා. පසුගිය දසවනදා රැස් වූ එජෝප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහලේකම් අකිල විරාජකාරී වසම් මහතා ප්‍රකාශ කරනු ලැබුවා. ඒ අනුව එම සාකච්ඡාවේදී පක්ෂ ජ්‍යෙෂ්ඨයින් රැසකගේ නම් මේ ළඟ නායකත්වය සඳහා යෝජනා संविधायक नवीन दिशा नायक रुवन विजयवर्धन अर्जुन रणतुंग सह पालित रंगे भंडारे नायके नम एनवा म्यातर पसुगियदारसु कृत्याधिकारी मंडल ननतुर्व कृत्याधिकारी मंडल सामाजिक संधान कले पक्ष नायकत्व संबंधे नवसन तीरण अद दिन एक्सा जातिक पक्ष मूलस्थाने कृत्याधिकारी मंडल नवतरस्वी तीरण गण्णा बवाय केसे नमूद पक्ष उपनायक रवि करुणा नायक महतायतलु पक्षे सामाजिक पिरिसक पमनाक रणिल विक्रम सिंह महतागे कोलंब पीटी निवसेदी रेसुना केसे नमूद फैमिनी एतम पक्ष सामाजिकीन माध्यट किसी दु अदहसाक पल नौकर पीटव गया संविधान अभी මේ මාධ්‍ය කතරන්න දෙයක් කතරන්නනේ අපි ඔයාලට කතරන්න ඕන. ඔව් ඒක තමයි දැන් නායකත්වයේ හතර දින යෝජනා වෙලා තිබ්බනේ දැන් මොකද ඒ ගැන මොකද හිතන්නේ? ඒක ඉතින් අපිට වගින් කොපිටින කතරන්න තියෙන්නේ. නාද මොනාද ඔබතුමාලා එහෙම සාකච්ඡා කරන්නේ? නෑ ඒක අපි මාධ්‍ය කතරන්න කතරන්නේ නෑ. මාධ්‍ය රදාලේ එක කතා කරන්නේ නෑ. එම කතරන්න මාධ්‍ය. දැන් නායකත්ව පොරේ අවසන් නැද්ද සාමත්? නෑ නෑ. කීයෙන් නායකත්වයට පොර කරනවද? නෑ නෑ. එහෙම පැහැදිලි උත්තරයක් දෙන්න පුළුවන්. නැහැ ඔයාලා ඔය අහන ප්‍රශ්න. ඔයාලා අහන ප්‍රශ්නයක් අපි කතා කරලා නෑ. නායකත්ව පිළිබඳව මොකොත් කතා කරලා නෑ. මෙතර එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද දින පක්ෂ නායකත්වයේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. කුරුණෑගල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතායතුළු පස් දෙනෙක් අත්තරන් කොට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරෙන්තුව ලබන 24 වෙනිදා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
කුරුණෑකලපිටියේ බුවණක බාහු රජ සමයට අයත් බව කියන ගොඩනැගිල්ල කඩයිවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කුරුණෑකල නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා ඇතුළු උපස්තිනිකු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නිකුත් කර තිබෙන වරින්තෝ ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මක නොකරන ලෙස අපේක්ෂණ අධිකරණය නියෝග කළා. තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරින්තෝ බලය රහිත කරන ලෙස ඉල්ලා කුරුණෑකල නගරාධිපතිවරයා ඇතුළු උපස්තිනිකු විසින් ගොනු කර තිබෙන රුයිට් පෙත්සම් මූලික වශයෙන් සලකා බැලීමේ නඩතුරුව අපේක්ෂණ අධිකරණයේ සභාපති විනිසුරු ඒ එච් එම් ඩී නවස් සහ සෝපිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය සිදු කළා. මෙහිදී විනිසුරු මඩුල්ල අවධාරණය කළේ මෙම පෙත්සම් සියල්ල විභාග කිරීම සඳහා නොදෙස නිකුත් කරන්නේද නැත්ද යන තීන්දුව සහ දැනට නිකුත් කර තිබෙන වරින්තෝ ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැත්ද යන තීන්දුව ලබන 24 වනදා ප්‍රකාශයට පත් කරන බවයි. ඒ අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරින්තෝ මේ වන විට අපේක්ෂණ අධිකරණයේ හමුවේ අභියෝගයට ලක් කර තිබෙන බැවින් එම වරින්තෝ ලබන 24 වනදා තේ ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙසද මේදී අභ්‍යාචනා අධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර සිටියා. කඩා ඉවත් කළ බව කියන ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු මෙති බව පෙන්වා දුන් නීතිවේදී අමීන් මහතා ඒ අනුව තම සේවාදායකයාට එරෙහිව පුරාවිද්‍යා පනත යටතේ නීති කටයුත්තක් ඇරඹීමට නීතිමය හැකියාවක් නොමැති බවයි පෙන්වා දුන්නේ. ප්‍රශ්නගත ගොඩනැගිල්ල බුණික බාහු රජ සමයට අයත් වන බවට ජනප්‍රවාදයක් පැවතියද එය එම රජ සමයට අයත් බවට නිශ්චිත සාක්ෂි හමු වී නොමැති බව පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් වරයා විසින් ජූලි මාස 24 වනදා නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව පෙන්වා දුන් නීතිවේදී අමීන් මහතා එසේ තිබියදී ස්වාධීන ලෙස සාක්ෂි විමර්ශනයකින් තොරව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරින්තෝ නිකුත් කර ඇතැයිද චෝදනා කළා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා පෙත්සම් කරුවන් ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට අභ්‍යාචනා අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන්නා. මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සැකකරුවන්ට එරෙහිව වරින්තෝ නිකුත් කරන ලද්දේ විධිමත් ලෙස සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුව ඔවුන්ට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි එළිදරව්වීමේ ප්‍රතිඵලයක් ලෙසයි ඔහු පෙන්වා දුන්නා. කඩා ඉවත් කරනු ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්මාරකයක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කර තිබූ බවත් මාර්ග පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා එම ගොඩනැගිල්ල පිහිටි භූමියේ මායිම් තාප්පේ පමණක් කඩා ඉවත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් අවසර දී තිබූ බවද මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රයාස සඳහන් කළා. ප්‍රබල පාතාලකල්ලි නායකයෙකු වූ අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩිකරු ලෙස කටයුතු කළ සොල්ටා යන අන්වර්ධ නාමයෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයා ඊයේ දින පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සංඝවාදී වූ ආයුධ පොලිසියට පෙන්වීමට ගිය අවස්ථාවේදී ඔහු විසින් පොලිසිය වෙත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කිරීමේදී මෙලෙස පොලිසිය විසින් ඔහුට වෙඩි තබා තිබෙනවා. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගත් සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයෙකු ඊයේ රාත්‍රී 9:45ට පමණ සංගව ඇති ආයුධ සොයා ගැනීමට මුල්ලේරියව පොලිස් සොසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත වෙත රැගෙන විත් සැකකරු විසින් ආයුධ සොයමින් සිටි අවස්ථාවේදී එම සැකකරු පොලිස් නිලධාරීන් වෙත අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කර තිබෙනවා. එෙහිදී පොලිස් නිලධාරීන් විසින් එල්ල කළ වෙඩි පහරකින් සැකකරු බරපතල තුවාල ලබා මුල්ලේරියව රෝහල වෙත ඇතුළත් මේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් වූයේ අංගොඩ ලොක්කා නැමැති අපරාධකල්ලි නායකයාගේ කණ්ඩායමේ ප්‍රධාන වෙඩිකරුවෙකු ලෙස නම් දරා සිටින අසිත හේමතිලක හෙවත් සොල්ටා නම් අපරාධකල්ලි සමාජිකයෙක්. වයස අවුරුදු 35ක් වූ ජීවිතක්ෂයට පත් වූ මෙම අපරාධකල්ලි සමාජිකයා මීට පෙර මද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව අපමත නිදහස්ව සිටින අයෙක්. එමෙන්ම මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ මෙම පුද්ගලයා නීතියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි පොලිසිය සඳහන් කළේ. මුල්ලේරියා පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. තලංගම පොලිස් සොසුමේ පදිංචි ව්‍යාපාරික පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂයක් බලහත්කාරයෙන් ලබා ගැනීමට තැත් කිරීම සහ මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් තලංගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන වයස අවුරුදු 43ක් වූ මාලක සිල්වා තලංගම පොලිසිය විසින් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් මාලක සිල්වා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවා. තලංගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. හලවත මුහුදුතිරයේ තිබූ සැක කටියතු ට්‍රොල යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී නීති විරෝධී ලෙස මෙරට රැගෙනමින් තිබූ කහ කිලෝ 6381 අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කළා.
හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී එහි තිබේ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන යමින් තිබූ කහතොගයක් සොයා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබෙනවා. අදාළ කහතොගේ බර කිලෝග්‍රෑම් 6381ක් වන අතර COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් ලබා දී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව විස බීජ හරණය කරන ලද කහතොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා රේගු දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා. මේ අතර අදාළ කහතොගයත් සමග සැකකරුවන් සිව් දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඇති අතර ඉන්දියානු ජාවාරම් කරුවන් සමග සම්බන්දතා පැවැත්වීම හේතුවෙන් අදාළ සැකකරුවන් සිව් දෙනා ඔවුන්ගේ පෞල්වල සමාජිකින්ද ඇතුළුව නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටපත් සැකකරුවන් වෙතින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම ජාවාරමට සම්බන්ධ ගැනුම් කරුවන් ලෙස සැකකිරීම පුද්ගලින් 9 දෙනෙකු නාවික හමුදාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ හලාවත පොලිසිය විසින් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුව මේ අතර බලපත්‍ර නොමැතිව පිටිගල බඹරවාන ප්‍රදේශයේ නිවාස දෙකක නීති විරෝධී ලෙස සංගවාගෙන සිටි වෙනිවැල් කිලෝග්‍රෑම් 1205ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඇල්පිටිය වන සංරක්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් වෙනිවැල් ගැටතොගේ වටිනාකම ලක්ෂ 5කට පමණ අධික බවයි වන සංරක්ෂණ නිලධාරීන් සඳහන් කළේ. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ගාසියාටා සමාගම හෝමාගම මූලික රෝහල තුල පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කර ඊට අවශ්‍ය සියලුම උපකරණ සපයමින් එය පුළුල් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රුපියල් ලක්ෂ 2000ක් ලබා දීමට ඩයලොග් සමාගම එකඟ වීමේ වැඩපිළිවෙලෙහි දෙවන අදියරය යටතේ ඩයලොග් සමාගමේ මූල්‍ය දායකත්වයෙන් මෙය සිදු කරනු ලබනවා. රෝහල නම දෙවෙනියට විශාලම ජනතාවක් කැච්මන්ට් පොපියුලේෂන් විශ්ෙන් ගන්න රෝහල තමයි හෝමුගම් මූලික රෝහල. ICU ඩෙවලොප්මන්ට් එක ඉතාම වැදගත් තැනක්. උදාහරණයක් විදිහට අපි අපේ රෝහල මාර්තු මාසයේ කොවිඩ් රෝහලක් බවට පත් කරන අවස්ථාවේදී අපේ තිබුණේ ICU බෙඩ්ස් දෙකක් පමණයි. අපිට ඇති වුණ ලොකුම ගැටලුව තමයි ට්‍රීට්මන්ට් සෙන්ටර් එකක් බවට පත් වෙනකොට ICU නොමැතිකම. ඩයලොග් ආයතනය මේ අවස්ථාවේදී ඉදිරිපත් වී ICU ඩෙවලොප්මන්ට් එකක් කැමැති වීමත් සමග අපිට තිබුණු මේ බාධක ඉවත් වුණා. ICU ඩෙවලොප්මන්ට් එක අපිට කොවිඩ් වලට පමණක් සීමා වෙන්නේ නැහැ. ඩයලොග් ගායතෙන් ලබා දෙන මේ ICU සේවාව ඉතාමත් වැදගත් අපේ රෝහලේ ඩෙවලොප්මන්ට් එකට සහ මේ අවස්ථාවේ පවතින ප්‍රශ්න වලට ප්‍රධාන උපකාරයක් විදිහට මේ ඩයලොග් ගායතෙන් ලබා දෙන ICU සේවාව අපි සැලකුවා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන්. දොඩංගුඩ පොලිසියට ලද තොරතුරක් මත පැපිලියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එම ප්‍රදේශයේ නිවසක ගෙවත්තේ වලලා තිබූ ගෝඩා බැරල් දෙකක් ඇතුළු උපකරණ රැසක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දොඩංගුඩ පොලිසිය කටයුතු කර තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 34-45 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. වාලචේන පොලිස් කොට්ටාසේ ප්‍රදේශ කිහිපයකින් නීති විරෝධී ලෙස වැලිගොඩදමමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වාලචේන පොලිසිය සමත්ව තිබෙනවා. ඒ වාලචේන පොලිසියට ලද තොරතුරක් මතයි. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පේදුරු තුඩුවට නාවික සැතපුම් 22කට පමණ ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා තොගයක් බහරයට ගැනීමට සමත්ව තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවේ රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.